ශ්‍රීලංක කණ්ඩායමත් ඉන්දියාවත් අතර ක්‍රිකට් තරගාවලියකට ක්‍රිකට් ශේෂ්ත්‍රයේ කවුරුත් සූදානම් වෙන මොහොතක අපි හිතුවා අන්තිම වරට ඉන්දියාව ලංකාවට ආපු වෙලාවේ කොහොමද අපේ ක්‍රීඩකයෝ ඉන්දියාව ඉස්සරහා දක්ෂතා දැක්වුවේ කියලා පෙන්වන්න. අවසන් වරට ඉන්දියාවේ කණ්ඩායමක් ලංකාවේ සංචාරය කළේ 2015. ඒ තරගාවලියේ තිබුණේ ටෙස්ට් තරඟ තුනක්. තරගාවලියේ පළවෙනි ටෙස්ට් තරඟය අපි දිනුවා. ඒ දෙවෙනි තරඟයත් තුන්වෙනි තරඟයත් දිනලා තරගාවලියේ දිනන්න සමත් වුණේ ඉන්දියාව. තරගාවලියේ ගොඩක් උණුසුම් වුණේ ක්‍රීඩකයන් අතර ක්‍රිකට් වලට එහා ගිය සටනකුත් ඒ තරගාවලියේ තිබුණා. අපි බලමු මේ තරගාවලියේ ලංකාව වෙනුවෙන් වැඩිම කඩලු ගත්ත අයයි වැඩිම ලකුණු ගත්ත අයයි කවුද කියලා. මැතිස් තමයි ටෙස්ට් තරඟ තුනේදී කඩලු හතරක් අරගෙන ලංකාව වෙනුවෙන් වැඩිම කඩලු ගත්ත සටහනේ පස්වෙනි තැනට හිටියේ. එලෙමින් තරගාවලියේ මැතිස් පන්දුවේ වැයිද කියලා නම් අපිට හරියටම කියන්න බෑ. නුවන් 2015 තරගාවලියේ තරඟ දෙකකදී කඩලු 8ක් ගන්න සමත් වුණා. මේ පාර තරගාවලියට නුවන් ක්‍රීඩා කළොත් අපිට ඒක ලොකු ශක්තියක් වෙනවා නොඅනුමානයි. කෞසල් තරඟ තුනටම ක්‍රීඩා කරලා කඩලු 13ක් ගන්න සමත් වුණා. 2015 දී මේ දක්ෂතාවය කරපු කෞසල් ඉදිරියේ තියෙන තරගාවලියට ක්‍රීඩා කරයිද කියලා නම් අපිට හරියටම කියන්න බෑ. මොකද අපි ගොඩක් කාලකින් තරඟුවේ හැකියාවල් දැක්කේ නැති නිසා. හේරත් පසුගිය තරගාවලියේදීත් ඉන්දියා කඩලු 15ක් ගන්න සමත් වුණා. එලෙමින තරගාවලියේ අපේ ලොකුම බලාපොරොත්තුව තමයි රංගනගේ පන්දුවයි. දම්මික ප්‍රසාද් තමයි 2015 ඉන්දියා ප්‍රතිකරුවට වැඩිම තර්ජනය එල්ල කරපු පන්දියවන්න. දම්මිකේ තරගාවලියේ කඩලු 15ක් ගත්තා. අවාසනාවට ආබාධය නිසා මේ පාර ඉන්දියාව එක්ක තරගාවලියේ දම්මිකට සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ. දැන් අපි බලමු තරගාවලියේ වැඩිම ලකුණු ගත්ත ලංකාවේ ප්‍රතිකරුව කවුද කියලා. සංගක්කාරා ඒ තරගාවලියේ තරඟ දෙකකට ක්‍රීඩා කරලා ලකුණු 95ක් ගත්ත 23.75 සාමාන්‍යයක් එක්ක. සංගතන ජාත්‍යන්තර පිටින් සමුගත්ත නිසා මේ තරගාවලියේදී සංගගේ ප්‍රතිහරඹේ නම් අපට බලන්න වෙන්නේ නැහැ. කුසල් අන්තිම ටෙස්ට් තරගයට විතරක් ක්‍රීඩා කරලා ඉනිම දෙකේම අර්ධ ශතක අරගෙන වැඩිම ලකුණු ගත්ත ශ්‍රී ලංකා ප්‍රතිකරු අතරේ හතරවෙනි තැනට පත් වුණේ ලකුණු 125ක් අරගෙන. කුසල්ට මේ පාර ටෙස්ට් කණ්ඩායමේ තැනක් හම්බ වෙයිද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. තිරිමාන්න 2015 තරගාවලියේ තරඟ තුනකට ක්‍රීඩා කරලා ලකුණු 142ක් ගත්තේ එක අර්ධ ශතකයකුත් එක්ක. තිරිමාන්නත් බොහෝ දුරට මේ තරගාවලියේ අපිට දකින්න ලැබෙන එකක් නැහැ කියලායි විශ්වාසය. චන්දිමාල් තමයි 2015 තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරේ දෙවෙනි තැනට හිටියේ. චන්දියේ තරගාවලියේදී තරඟ තුනේදී ලකුණු 288ක් ගත්තේ ශතකයකුත් අර්ධ ශතකයකුත් එක්ක. මේ පාර ඉන්දියාවට එරෙහි ටෙස්ට් කණ්ඩායම මෙහෙවන්නේ චන්දිමාල්ම තමයි. මැතිව්ස් තමයි 2015 තරගාවලියේ කණ්ඩායම් දෙකෙන්ම වැඩිම ලකුණු ලාභියා වුණේ. මැතිව්ස් ටෙස්ට් තරඟ තුනේදී ශතක දෙකක් සහ අර්ධ ශතකයකුත් එක්ක ලකුණු 339ක් ලබා ගන්න සමත් වුණා. මේ අවුරුද්දෙත් ඉන්දියාව මට්ටු කරන්න මැතිව්ස් පසුගිය තරගාවලියටත් වඩා දක්ෂතා දක්වයි කියන එකයි අපේ වැතුම. ඔයාලා හිතන විදිහට ඉදිරියේ පැවැත්වෙන තරගාවලියේ වැඩිම කඩලු ගන්න, ඒ වගේම වැඩිම ලකුණු ගන්න ක්‍රීඩකයෝ කවුද? අපිට කමෙන්ට් කරන්න. හරියටම ගන්න ලකුණු ගානත් කඩලු ගානත් එක්ක හරි උත්තරේ දෙන ඔයාලගේ විස්තර අපේ cricketlanka.lk වෙබ් අඩවියේ පළ කරන්න අපි සූදානම් වෙන්නේ ඉන්නේ. වීඩියෝ බැලුවට ගොඩක් ස්තුතියි. තාමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහල තියෙන subscribe button එක click කරලා අපිට subscribe කරගන්න අමතක කරන්න එපා. නැවතත් මේ වගේ වීඩියෝකින් හමු වෙනතුරු cricket lanka තුලින් ඔබට සුබ දවසක්.